ශ්‍රී ලංකේ සංවර්ධනයේ නව දිශානතීරු වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්වය විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. යුනියන් ඇෂුවරන්ස් වෙතින් රජයේ වෛද්‍ය නිලධාරීන් වෙත සුව අභිමන් රක්ෂණය හඳුන්වා දී තිබෙනවා. මෙම රක්ෂණ ක්‍රමය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා යුනියන් ඇෂුවරන්ස් සමාගම විසින් අත්සන් කරනු ලැබුවා. සුව අභිමන් රක්ෂණ ක්‍රමය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන් 10,000ක් පමණ ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ, ආයෝජන හා අධ්‍යාපනය සඳහා ප්‍රතිලාභ හිමිවනවා. ගිවිසුම අත්සන් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ යුනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක ජූඩ් ගෝමස් මහත්වරු විසින් සිදු කරනු ලැබුවා. කාබන් මොනොක්සයිඩ් වලින් තොර පිරිසිදු පරිසරයක් උදෙසා පරිසර හිතකාමී මෝටර් රථ භාවිතාවට පූර්ණ දායකත්වයක් ලෝ පුරාම සපයන එකෝ ටැබ්ලට් ශ්‍රී ලංකිකයන්ට හඳුන්වා දීම උදෙසා එහි සන්නාම තානාපති ලෙස මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලකමුව මහතාව පත් කර තිබෙනවා. ඩිලන්ත මාලකමුව මහතා ලෝකයේ නම රැඳු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකිකයෙක්. ඔහු පරිසරයේ සුරකිම උදෙසා කටයුතු කරන අයෙකු වන අතර ශ්‍රී ලංකාවේ එකෝ ටැබ්ලට් සන්නාම තානාපති ලෙස පත් වූයේ ලංකාවේ පරිසරයට මෝටර් රථවලින් පිටවන පරිසර දූෂ්‍ය ද්‍රව්‍ය වන කාබන් මොනොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් අවම කිරීම උදෙසා එකෝ ටැබ්ලට් වලින් වන මෙහෙවර පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් පසුව බව ඔහු පවසනවා. 100% දක්වා කාබන් මොනොක්සයිඩ් ඉවත් කිරීම 99% දක්වා සල්ෆර් ඩයොක්සයිඩ් ඉවත් කිරීම මෙමකින් සිදුවනවා. ඒ නිසා මෙම එකෝ ටැබ්ලට් භාවිත කරන වාහනවලින් පරිසරයට හානියක් සිදුවන්නේ නැහැ. එය ජාතියටම සිදුවන මෙහෙවරක් නිසා ලංකාවේ සෑම වර්ගයකම වාහන සඳහා මෙය භාවිත කිරීම වැදගත් මෙන්ම පරිසර හිතකාමී මෙහෙවරක්ද වෙනවා. ඒ සමග පොද දවසේදී ITN ව්‍යාපාරික පුවත් තුලින් අපි සමුගන්න සූදානම් හෙට රෝස් ප්‍රදීප් මුණගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.